පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සහ ඩොලරයේ අගය ඉහළ යාම නිසා බස් කර්මාන්තයේ මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු සංශෝධනයක් සිදු විය යුතු බව බස් සංගම් මීට පෙර ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඇතැම් බස් සංගම් අතර මතභේදාත්මක තත්වයක්ද හටගත්තා. අපිට උනත් එකඟ වෙන්න බැරි දේවල් මෙතන කතා වෙනවා. බස් සංගම් විදියට නෙමෙයි කතා කරන්නේ, සත්තු විදියට කතා කරන්නේ මෙතන ඇවිල්ලා. සමහර බස් හිමි සංගම් මේ සාකච්ඡා සහභාගී වුණේම දේශපාලන න්‍යාය පත්‍රයක් සාක්කුවේ දාගෙන. එම සාකච්ඡාවෙන් පසුව ජාතික ගමනාගමන කොමිසම් සභාව බස් ගාස්තු ඉහළ දැමීමට අදාළව ගණනය කිරීම සිදු කළ අතර අද එය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. පසුගිය අප්‍රේල් මාසයේදී බස් ගාස්තුවක් අපි වැඩි කිරීමක් සිදු කෙරුවා. එහිදී ගණනය කිරීම වලට අනුව සිදු කළ යුතුව තිබුණේ 24.76යි. නමුත් ඉන්ධන මිලට අමතරව අනිකුත් කාරණා විශේෂයෙන්ම ඩොලරය අගය ඉහළ යාම සහ අමතර කොටස් වල මිල ඉහළ යාම වැනි කාරණා සැලකිල්ලටගෙන එවකට ප්‍රවාහන මාධ්‍යතුමාගේ අනුමැතිය ලැබුණා 24.76ට 10.24ක් එකතු කරලා 35කින් බස් ගාස්තුව වැඩිවීමක් සිදු කරන්න. එහිදී බස් සංගම් එකඟ වුණා. වාර්ෂික බස් ගාස්තුවේදී තිබුණ ජූලි 1 වෙනිදාට ඔවුන්ට වැඩිපුර ලබා දුන්න 10.24 අඩු කරලා බස් ගාස්තු සංශෝධනය කරන්න. ඒ අනුව අපිට මෙවර ගණනය කිරීමෙන් ලද 32.04න් 10.24 අප්‍රේල් මාසයේ වැඩිපුර වැඩි කරපු අගය අඩු කරපුවාම 21.85ක බස් ගාස්තු වැඩිවීමක් සිදු වෙනවා. ඊට අනුව අපි ආසන්න මාර්ගයට වටයපුවාම බස් ගාස්තු වැඩිවීම 22කින් මෙවර වැඩි වෙනවා. ඊට අමතරව පළමු ගාස්තුව රුපියල් 32යි මේ වෙනකොට තිබෙන්නේ. එයට මේ 22කින් වැඩි කරපුවාම රුපියල් 39.7ක වැඩිවීමක් තියෙනවා. නමුත් අපි මේක රුපියල් 40 දක්වා වැඩි කිරීමක් අපි සිදු කරනවා. අනිකුත් සියලුම ගාස්තුන් 22කින් වැඩි වෙනවා. මේ බස් ගාස්තු වැඩිවීම සාමාන්‍ය ಸೇವಾ, අර්ධ සුඛෝපභෝගී ಸೇವಾ, සුඛෝපභෝගී ಸೇවා, අධි සුඛෝපභෝගී ಸೇවා යන සියලුම සේවාවන් වලට අදාළ වෙනවා. පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස් රථවලටත් බස් ගාස්තු වැඩිවීම අදාළ වෙනවා. මෙලෙස අද මධ්‍යම රාත්‍රියේ සිට 22කින් බස් ගාස්තු ඉහළ දැමීම ප්‍රකාශයට පත් කිරීම හා එම ගාස්තු සංශෝධනයට එකඟ වන්නේද නැද්ද යන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බස් සංගම් අද කොළඹදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුවා. ඊනියා බස් සංගම් නායකයා අපිට අභියෝග කරනවා පුළුවන් නම් බස් ගාස්තුව 7ක්වත් වැඩි කරගන්න පුළුවන් නම් වැඩි කරගන්න කියලා. ඔව් බස් හිමි සංගම් නායකයෝ සහ නියෝජිතයෝ සියලු දෙනා සමාජික එකතු වෙලා අපි බස් ගාස්තුව ගත්තා. ඊනියා බස් සංගම් නායකයා ඒ ගත්තේ මේ රටේ ජනතාවට පාඩමක් උගන්වන්න නෙමෙයි, මේන් යැපෙන ලක්ෂ 6කගේ බඩවිය තරක ගන්නයි අපි මේ බස් ගාස්තු ඉල්ලා සිටින්නේ. පෞද්ගලික බස් රථ හිමියාට සේවකයාට ඩීසල් ටික ලබා දෙන්නේ කිසිදු ක්‍රමවේදයක්, විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්න මේ ප්‍රවාහන අමාත්‍යවරයාත් ජාතික ගමනාගමන කොමිසම් සභාවත් අසමත් වෙලා තියෙනවා. මේ රජයත් අසමත් වෙලා තියෙනවා. ඩීසල් ලබා දුන්නොත් අපි හෙට ඉඳන් අපේ බස් සියල්ල දුහවණය කරන්න සූදානම්. දැන් CTV වල මේ ෂෙඩ්වලින් ගහලා දෙනවා කියලා දිනවනේ. ඒක මොකද මේ ප්‍රවාහන ඇමතිවරයා උත්සාහ කරනවා විශාල ප්‍රසිද්ධියක් ලබා ගන්න පෞද්ගලික බස් රථ ටිකට ශ්‍රී ලංකම ඩිපෝවලින් ඩීසල් දෙනවා කියලා. නෑ, බොහොම වගකීමෙන් කියනවා. එහෙම ලැබෙන්නේ නෑ. CTV එකට ගියාම තෙල් ලබා ගන්න එතන ඉන්න මිනිහට 500යි 1000යි කියලා රජයේ ආයතන වලින් එහෙමද මේ පුද්ගලික බස් රථ වලට කරන්නේ? ඩීසල් ගන්න පොම්පේ ඉන්න මිනිහා රුපියල් 1000ක් 2000ක් කියලා ෆුල් ටැංක් ගහලා දෙනවා. හැබැයි මේ මිනිහට ෆුල් ටැංක් ගහලා දුන්නා නම් මේ බස් රථේ දින 3ක් විතර ධාවනය කරනවා. ඩීසල් ලීටර් 40ක් දීපුවාම අදත් ඇවිල්ලා හෙටත් ඒ පොලිමට ඒ මනුස්සයා යනවා. ඒ ඇකට හේතුව තමයි ඇයි අතන ගතමනාව හම්බෙන්නේ. මේ 20000 බස් 18 10 20000 අපේ බස් ටික දුවවන්න පුළුවන් නම් මේ මිනිස්සු මෙච්චර අත්‍යාදු වෙන්නේ නැහැ. මෙහෙම ගෙවල් වල නිකන් තියාගෙන පඩි ගෙවන්න ඕනේ නැහැ, අච්චුක ගහ සල්ලි හොය හොය. අපේ ආපු අලුතෙන් ආපු ප්‍රවාහන අමාත්‍යතුමා. හැබැයි එතුමා හැමදේකටම දක්ෂයි කියනවා. අපිට නම් වෙන්නේ මේකට ආවේ යා අසමත්. ඒකට හේතුව තමයි දුරගමන් සේවා හතර කරන්න ඕනේ. මහත් ගොන් කතාවක් නේ ඇමතිවරයෙක් කියලා වගේ මෝඩ ගොන් කතා කියන ඔය ඇමති මොනවද? ඉල්ලා අස්සෙන්ට යනවා වගේ ඇමතිවරු. මේ කවුද ඇමතුමා? බන්දුල ගොම්වර්ධන කියන්නේ. බන්දුල ගොම්වර්ධන.